සහෝදර සහෝදරියනි අපිට සාමාන්‍ය ශනිකව දේවල් ඉට වෙනට අවශ්‍යයි අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ අපේ ජීවිතයෙන් ශනික දේවල් වටා ගොඩනගා ගන්නට අපි හිතන විදිහට ඒ දේවල් ක්‍රියාත්මක කර ගන්නට අපි බලාපොරොත්තු වෙන විදිහට ඒ දේවල් ඉට කර ගන්නට අපි අපේ ජීවිත ශනික දේවල් එක්ක ගොඩනගන්නට උත්සාහ කරනවා हमें स्वामी हद शुभारेतु अभी मत क्रदन वब बलापुर दे स्वर्गीय उब बलापुर ए दे स्वर्गीय वर प्रसाद बलागिन सिटीम इतामत्वदगत अवधिव बलागिन सिटीम प्रेमंतनि मे अवधिवीम कील कियान्ने मतगतियागन्न निधि नतिव सिटीम निमे අපිට නිදියන්නට බැරි නම් අපිට නිදා ගන්නට බැරි නම් ඒක වෙන කොහේ හරි ප්‍රශ්නයක් තියෙන දෙයක්. අවදි වීම කියලා කියන්නේ අපේ ජීවිතයන් වල අපි අපවට පිටාවේ සිද්ධ වෙන දේවල් ගැන අවබෝධයෙන් යුතුව සිටීම. සූදානමකින් යුතුව සිටීම. අපි ගොඩක් වෙලාවට මේ අවදි වීම කියන දේ අපේ ජීවිතයන් වල නැති නිසා අපි මේ අවදි වීම කියන දේ අපේ ජීවිතයන් තුල පුරුදු පුහුණු කරලා නැති නිසා අපි බොහෝ වෙලාවල් වලට දන්නේ නැහැ අපේ වටපිටාවේ සිද්ධ වෙන දේවල්. ප්‍රමාන්තේනි ඔබ මම අදහන ජීවමාන ස්වාමින් වහන්සේ අපේ ජීවිතයන් වල පූර්ණ කාලීනව ක්‍රියාත්මක වෙන ස්වාමින් වහන්සේ කෙනෙක්. ඒ ස්වාමින් වහන්සේ මේ කාලේදී විතරක් ඒ ස්වාමින් වහන්සේ මේ හෝරාවේදී විතරක් ඒ ස්වාමින් වහන්සේ මේ සීමාවේදී පමණක් ක්‍රියාත්මක වෙන සම්නාසක නෙමෙයි. එතුමාණන්ගේ ක්‍රියාත්මක වීමට එතුමාණන්ට අනිත් කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි නම් මිනිසියෝ විදිහට අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ආලෝකයේ තිබෙන දවල් කාලයේදී අපගේ වැඩ කටයුතු කරන්නට. අපිට අවශ්‍යයි බාහිර දේවල් අපේ වැඩ කටයුතු කරගන්නට. හැබැයි ඔබ මම ක්‍රියාත්මක වන විදිහට නොවේ ස්වාමීන් වහන්සේ ක්‍රියාත්මක වෙන්නේ ස්වාමීන් වහන්සේට ක්‍රියාත්මක වීමට ඊතුරු කාරණා කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒ ස්වාමීන් වහන්සේ ක්‍රියාත්මක වීමේදී ඊතුරු කාරණා සියල්ල ඒ ස්වාමීන් වහන්සේගේ ක්‍රියාවලිය හරහා සම්බන්ධ වෙනවා මොකද ඒ ਸਰවබලධාරී ස්වාමීන් වහන්සේ එනිසා ඔබ මම ක්‍රියාත්මක වීමේදී ඔබට මට අවශ්‍ය වෙන කරුණු කාරණා ස්වාමින් වහන්සේ ක්‍රියාත්මක වීමේදීත් අවශ්‍යයි කියලා හිතාගෙන අපි මේ දේවල් ගැන කල්පනා කර කර ඉන්නවා නම් ප්‍රේමතින් අපිට කවදාවත් ස්වාමින් වහන්සේ ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව කිසිදු ආකාරයක හැඟීමක් දැනීමක් ලබාගන්නට අයිති කරගන්නට හම්බ වෙන්නේ නැහැ එනිසා ඒ ස්වාමින් වහන්සේගේ ක්‍රියාකාරීත්වය හරහා එතුමානෝ අපේ ජීවිතයන් වලට එද්දී අපිට කවදාවත් ඒක දැනගන්නට හම්බ වෙන්නේ නැහැ. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ අපි ක්‍රියාත්මක වෙන විදිහට ස්වාමීන් වහන්සේත් ක්‍රියාත්මක වේවි කියලා. ඒ නිසා අවදියෙන් බලාගෙන සිටීම ඉතාමත් වැදගත්. අපි බලාගෙන ඉන්නේ ප්‍රේමවන්තේනි. ස්වාමීන් වහන්සේ තුල පමණයි අපේ ජීවිතයන් වලට සම්පූර්ණත්වයක් ලැබෙන්නේ. ඒක නිසායි අපි බලාගෙන සිටිය යුත්තේ. ස්වාමීන් වහන්සේ තුල පමණයි අපේ ජීවිතයන් තෘප්තිමත් භාවයට පත් වෙන්නේ. ඒක නිසායි අපි බලාගෙන සිටිය යුත්තේ. ඔබ හිතනවා නම් ඔබේ මගේ ශක්තියින්ගෙන්, ඔබේ මගේ හැකියාවන්ගෙන්, ඔබේ මගේ තිබෙන බලපුලුවන් කාර්කම් වලින් අපිට දේවල් කරගන්නට පුළුවන් කියලා. එහෙනම් අපි ස්වාමීන් වහන්සේ වෙනුවෙන් බලාගෙන සිටිය යුතු නැහැ. මොකද අපිට පුළුවන් අපේ ජීවිතේ අපිට අවශ්‍ය කරන දේවල් අපේ පූර්ණත්වය, අපේ තෘප්තිමත් භාවය ඇති කරගන්නට. හැබැයි ඔබ මම තේරුම් ගත යුතු කාරණාවක් තමයි ආදරණීය මිතාද දුවේ පුතේ අපේ ජීවිතයන් තෘප්තිමත් කරගන්නට අවශ්‍ය නම් අපේ ජීවිතයන් පූර්ණත්වයට සම්පූර්ණත්වයට පත් කරගන්නට අවශ්‍ය නම් ස්වාමින් වහන්සේ හැරෙන්නට වෙන කිසිදු පිළිතුරක් අපිට නැහැ ඒ නිසා ඒ ස්වාමින් වහන්සේ වෙනුවෙන් අපිට අනිවාර්යයෙන්ම බලා සිටිය යුතුයි මේ බලා සිටීමේදී මම මුලින් කිව්වා ආකාරයට අවදිව සිටින්නට අවශ්‍යයි
මොකද එතුමාණන්ගේ ක්‍රියා වීම් ක්‍රියාත්මක වීම් ඉතාමත් අපේ ජීවිතයන් වලට වැදගත්. ඒ ස්වාමීන් වහන්සේ ක්‍රියාත්මක වෙන්නේ පුදුමාකාර විදිහට. ඒ නිසා අවදීන් සිටියේ නැති වුණොත් අපිට මේක මඟ හැරෙන්නට පුළුවන්. ඒ නිසා ඔබගෙන් මම ආරාධනා කරන ඔබට මම ආරාධනා කරන්නේ ජීවිතේ අපි මොන මොහොතක් මොල කාල සීමාවක් මොන ආකාරයක තත්වයන් තුල පහු කරගෙන ගියත් අවදීන් බලා සිටීම ඉතාමත් වැදගත්. අපේ ජීවිතයන් වල තෘප්තිමත්භාවයට සම්පූර්ණත්වය අයිති කරගන්නට නම් ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ තුල පමණයි ඔබට මට පිළිතුරු දෙ තිබෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේගෙන් විතරයි ඔබගේ මගේ ජීවිතේ පූර්ණත්වයටපත් වෙන්නේ. ඒ නිසා එතුමාණන්ව බලාපොරොත්තු වෙන්නේ නැතිව ජීවිතයේ අනිකුත් අවශේෂ කාරණා ගැන ඔබ කල්පනා කරන්නට ගිහිල්ලා ඒවත් එක්ක පොරබදන්නට ගිහිල්ලා ස්වාමීන් වහන්සේගේ පැමිණීම අතපස කරගන්නට එපා. ඔබ හිතනවා නම් ස්වාමීන් වහන්සේගේ පැමිණීම ඔබ සිතන ආකාරයට සිද්ධ වේවි කියලා ඔබ නැවතත් ඒ ස්වාමීන් වහන්සේගේ පැමිණීම අතපස කරගන්නට යනවා. ඔබ සිතන ආකාරයට ඒ ස්වාමීන් වහන්සේ ඒවි කියන දේ බලාපොරොත්තු සිටි. ඒ නිසා අවදියෙන් ඉන්න ප්‍රේමවන්තේනි ස්වාමීන් වහන්සේ කුමන හෝරාවේ කුමන ආකාරයෙන් ඔබේ මගේ ජීවිතයට ඒවිද කියලා මම දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. හැබැයි ඒ ස්වාමීන් වහන්සේව හමු වුණොතින් පමණයි ඔබට මට ඔබේ මගේ ජීවිතයන් වල පූර්ණත්වය අයිති කරගන්නට පුළුවන්. ඒ නිසා ඒක මඟ නොහැරගෙන සිටින්නට අපි උත්සාහ ගනිමු. අපේ ජීවිතයන් වල අපි බලාපොරොත්තු වෙමු. සහ අවදිව ජීවත් වෙන්නට උත්සාහ ගනිමු. ජේසු පිටයි.